නමස්කාරවේවා බුදුරුවනැට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනැට සැමදාසද අම්සාරනයමි, නමස්කාරවේවා සංගරුවනැට සැමදාම හාසංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනැට, සැමදාතිසාර සාරනයාමිශදු සාදුසාදුු ගරතුරවා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ද පිංහතුන්නේ අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාළ දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන්න රජකිනික් දේශනා කරපු දේශනාවක් මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්්‍රර දිකාය හයවෙනි පොත් වහන්සේ තුළ ඇතිලත්තර දේශනාවක් මේක සුවිශේෂී වෙනවා ඒ රජතුමා බුදුරජාණන් වහන්සේ ගන පැහැදිලායින් ආකාරය රජුරුව විස්සර කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණේ එක එක පෙන්නලා ඉස්මතු කරලා පෙන්නෙනවා මේ රජ්ජරුව කොසල් රජ්ජරුවෝ මේකට කලින් දේශන අාවත් වී න පටම කෝසල සූත්‍රයේ කියලා ඒක බුදුරජාණන් වහන්සේ විස්සර කරනවා මාහන්‍ය ජම්බුද්ධීපේ යම්තාත් සැපැද්ද ඒ සැපයන් අතර කොසල් රජ්ජරුවන්ගේ සැපේ අග්‍රයි කියලා කොසල් රජරුවන්ගේ සැපේදමාන යම් භික්ෂුවත් කල්පනා කරනව නම් මේ කොසුල් රජ්ජරුවන්ගේ සැපත් අනිත්‍යයි දුකයි වෙනස් වෙනුස්වභාවෙන් යුක්තයි කියලා එක ආදීනෝ කල්පනා කරනවන මේ භික්‍ෂුවට කොසල් රජරුවන්ගේ සැපී කරේවා සිට පීටන් නෑ කියලා එතකොට අග්‍ර සැප විඳ වූ කොසුල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ගන පැදිලායි නාකාරයේ තමයි දේශන සඳහගෙන් මේ දේශනාව නම දතිය කෝසල සූත්‍රය. භාගතුන්න්නාන්සේ දවස්සල්ල වැඩසිටියේ සැවැත්නුවර ජේත අනරාමේ ජේතවනරාමේ භාගතුන්ාන්සේ වැඩඉන්න කාලේ කොසොල් රජ්ජරුව යුද්ධකට ගල්ලා යුද්ධේ දිනලා භාගතුන්න්නාන්සේ බෑදකින් දෝනිිෙල්ලා ඉස්සල්ම යන් රජමාලිගාට යන්න කලින් යුද්ධ දිනල වෙරලා. භාගතුන් වහසේ බෑදකින් දෙ අන්ඩුවනි කියලා වානිං එක කරත්ති තිබබන්නේ කාලි කරත්ති යන්නතු පුළුවන් තරම් දුරගීල්ලා එතනින් බෑලා පයින් ගිය පයින් යනකට ජේතවන රාමට යන්නකට එලිමානි ස්වාමීන් වහන්සේ නමක් සක්මංකරකර හිටියා. සක්මංකරකරන්නේ ස්වාමීන් වහන්සේ ළඟට ගිල්ල වන්දනා කරලා කොසුල් රජ්ජුරු කියා හිටිය ස්වාමයන මේ ම භාගතුන් වහන්සේ බෑදකින්නාවේ මට භාගතුන් වහන්සේ මුණ ගැහන්ඩුවන කියලා. එතකොට මේ ඇර ස්වාමන්වහන්සේ කියා යිතියා මා රජ භාගතුන් වන්සේ ඉස්සරා ගන්ධකුටේ වැඩින්වා. භාගතු වහන්සේ ළඟට ගිහිල්ල නිශ්ශබ්ද පොඩ්ඩක් එතලා උගුර පාදන්නකිවා. උගර පෑදුවට පසේ භාගතු වහන්සේ දොරාරී ඊට පස්සේ භාගතු වාසේ බෑහදකින්න පුළුවන් කිය. කොසොල් රජරෝ භාගතුන් වහන්සේගේ ගන්තකුටිය ළඟට ගියා ගන්ධකුටි ඉළඟට ගේල්ල. භාගතුනාසේගේ ගන්ඳකුටියයාසල නිශ්බ්දස්වල් පවෙලාවක්කින්දලා උගර පැෑදුවක්. උගර පෑදුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දොරෑරිියක්. භාගතු වසේ ළඟට ඇවිල්ල කොසොල් රජ්ජුරුවෝ දෙපා අල්ල්ල හිස බිමතිීතියා බුදුරජාන් වවාසගේ සිරිපතුල් අල්ලල් වන්දනා කලා ස්වාමිණි භාගතුන් වවාන්ස මම කොසුල් රජදරුවෝ ස්වාමිණී භාගතන් වවාස මං කොසොල් රජරු කියලා වන්දනා කරලා භාගතුන්සේගේ එකත් පස්ස වාඩවුරා. වාඩනන් පස්සේ කොසල් රජරුව මෙහම කිය අයිටය ස්වාමිණි භාගතුන් වහස මම භාගතුනාසේ ගැන බහෝසයම් පැහැදිලා ඉන්නවා. ඒ නිසා ස්වාමිණි භාගතු වාස ම භාගතුනාසේ ගැන පැහැදිලා මෛත්‍රී සාගත භාගතුන් වහන්සේට උපහාරදක්වනවා. සාමණි භාගතුනාස මං කරුණු කීපයක් කොස්සේ භාගතුන් වහන්සේ ගැෙන පැදිලායින්නවා. තරමි කුසුල් රජුරු කියනු ඉස්තරරි බලන්න කියනවා. පලහිි කාරණාව කියනවා. භාගතුවාන්ස මේලෝකගේ යම්තා කල්්‍යාන ධර්ම ඇදද. කුසල ධර්ම ඇදද. භාගතු වාන්ස බොහෝජනයාට හිතසුව පිණ සැපත සැනසිල්ල පිණිස මේ කුසල ධර්මයන් කල්්‍යාන ධර්මයන් ලෝකයට දේශනා කළා දහම්ම ගවර කලා ස්වාමිණී භාගතුන් වහන්ස බොහෝ දේමිනිසුන්. මේ ධර්මය අනුගමනය කළ. භාගතුන් වහන්සේ වදාළ මේ ධර්මය අනුගමනය කළ පිළිදරණ ලබව ස්වාමිණී භාගතටවාස මෙවැනි කල්්‍යාන ධර්මයන් දේශනා කළ කෙනෙක් කුසල ධර්මයන් දේශනා කළ කෙනෙක් භාගතන් වහසේ ඇරෙන්න්න වෙනි කෙනෙක් මන් දකි නෑ ම ඒ නිසාම භාගතුන් වහසේට මෛත්‍රී සාගතුූ පහරදක්වන්නවා කියලා. එතකට භාගතුන් වහන්සේ තමයි මේ ලෝකට දෙවමිනිසුන්ගේ යාආපත පිණිස සැපති පිණිස පාලවෙච්චික්කමක්කෙන. ලෝකයට පාලවෙච්ච එක්කමෙක්කෙන දාහම්මගේ යුර කරන්න දාහම් මඇස ලෝකයට ලබා දෙන්න නිවන්මගේ ඉස්මතු කල්ල පෙන්න්නම් ලෝකයට වැඩපු එක්කමක්ෙන බදුරජාණන් වන්සේ මේ විස්තරයේ. මේ විදිහටම සක් දෙවිදුු මහා ගෝන්ද සූත්‍රයේ දිවිශ්චර කරල්ල පෙන්ෙනවා මේ සක් දෙවිදු දෙවරුන්ට කිය හිටිය ගුණාටක් භාගතනාසගේ. එක එකක් දිට පෙනෙනවා දෙවිවරුුණ සුදර්මා අදීවිශවාවි කියාහිටිය සක් දෙවිදු. දෙවරුණ දෙවමිනිසුන්ගේ යාහපත පිණිස සැපත පිණිස සැනසිල්ල පිණස ලෝකයටට පහලවෙච්චි තතාක තරා සම්මාහා සම්බුදුරජාණන් වහසේමයි පාලොුණි අතීතියේවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා සම කෙනෙක් මෙවැනි කෙනෙක් දක්කිනයකන. අනාගතෙච ලෝ නෑකින සම්මා සම්බුදු කෙනෙක් ම යි ලෝකයට පාල වෙන්නේ. ඒ නිසා දෙේවවිනිසන්ගේ යයාපත පිණස සැපත පිණිස සැනසිල්ල පිණිස කල්්‍යාන ධර්ම කුසල්දධර්ම දේශනා කරන්න කෙනෙක් ලෝකේයට පාල වෙනවාන. ඒ තතාග තරහා සම්මා සම්බුදුරජාණන් වහන්සීමයි කියලා සක්දවිඳූත් බුදුරජාණන් වහන්සගේ ගුණස්මතු කරලා පෙන්න්නද්දි. ති සා දි ලෝකිසු ධර්මාද වි භාවිධක හිට්‍යය ඇක දේවවි ස්තේම කොසොල් රජ්ජරුත් දැන් කියන එතකට බලන්න හරිටම ස්්‍රාවකයා තේරුන් අරංගන්නවා ලෝකට යාප පිනි සැප පින සැසිිල් පි දමනිසුගේ ආප පි සැප පි සැ සිල් පිස යම ධරමයක් දේශන කලාද ඒ සීල කුස දරම් බදුරජාණන් වහන්සේ එකකදී සක්දවවින්ු විශේෂ කරුණක් කිස්මතක ක ලබිෙන නමාණි දෙවරුුණ මේ ලෝක යම්තා සුභාසිත වචනඇද්ද ඒ සේල් සුභාසිත වචනයක් ම තතාක තරා සම්මා සම්බුදුරජාණන් වහසේගේ. එනම් මේ ලෝකේ යම්තා කුසල් සහගත වචනයක් ඇද ඒ සෑම වචනයක්ම බුදුරජාන් වහසේගේ මුින් පිට ච්චක්. අපි දැන් කුසල් කියල යමකට වචනයක් කියනවද එසල් වචන බුදුරජාණන් වහන්සේගේ. එතකට යම් කාලයක් කියෙනවා කුසල් කියන වචනයයක් තරු දහංගලාය නොල් ලෝක. එදාට මේ දාම් පදයක්ව තිතිරු වෙන්න. එතකට යම් දැවට මේ ලෝක යම්තතා කොචන කුත්සල්සාකත වචන නිතිරුවෙලාද ඒලි කුසල්සාක වචන බදුරජාන්ගේ මුමින් පිට වෙච්ච. එන දේමනිසුන්ගේ යාපත පිි සැපි සැල් පිණිස පහළ වෙච්ච. එක මේක ශාසරූන් වහන්සේ තතාක තරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයින්න මේ ලෝකීට කුසල ධර්මයන් ඉස්මතු කරකට පෙන්නුවේ. මේයි කුසලේ මේක යකුස්සලේ මේකයි සුභාසිත මේකයි දුබ්ාසිිත කියලා. ම කල පෙන් මේක අනුගමනය කළ ත්ත මේ අනුගමන නොකළ තු මේක කතා කරන්න ඕොලි දේව මේ කතා නොකළ ුතු දේ ල්කල ඉස්මතු කරකු පෙන්ුවේ තතාගතරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එක ගේේක තමයි ඉස්මතු කරල මේකුසොල් රජ්ජරම ඉස්මතු කර පෙන්ුව. දෙවැනි කාරණාව කියනවා ස්සාමණී භාගතන් වහන්සේ භාගතන් වහන්සේ සීලවන්තයි. වැඩුන්නු සිිල් ආරි සීලේගගින්වා. වකුට ෙනස් කළ නොහැකි සීලේෙන් තතාාගතයන් වහන්ේ සි කෙනෙකුට තතාගතයන් වවාසේගේ සීලේ කටඩනත් බෑ ැඩුව කියලා චෝදනා කරන්නත් දෑ. බුදුරජාන් වහන්සේ මනාකට ආරි සීලයේ පීටලයින්නවා. බුද්ධ සීලෝ. වැඩුණු සීලයෙන් කුසල සීලෝ. කුසල් සාගත සීලේෙන් සමන්්‍යතයිලා ඉන්නවා තතාගතියන් වහන්සේ ඒ නිසාස්වා මිනි භාගතු වහස මේ භාගතුන් වහන්සේගේ මේ සීලේ ගැෙන සලකා බලා ම භාගතුන් වහන්සේගැෙන පැහැදිලාහිඉන්නවා. බට මතකඇති කොසල් රටේදීමම බුදුරජන්වාන්සර ලොකූ චෝදනාව සීලී සබන්ධී. අර සුන්දරරි පරිත්්පාජිකාාව බමු එක තුල්ලා මරල දේතවන රාමේ පිටි පස්ස මල් ගොඩි හංගල තිබා. චෝදනාවා. මිනිස්සු බැන්න නිින්දාා පාස කලා බුදරජන්වාන්ස වදදා ආනස්වාමන බුරජන් ව ටයිල්ල කියයිටය ස්වාමනිී භාගතුන් වස මේ සිද්ධයක්ක් කියළලා භාගතුන්ාසේ මේ කාන්තාවක් දෂනය කළලා මරලලාති නොලු මේ මල් ගොඩ හංගල කෙලා මිනිසු නිින්ද පාස කරනවා දම් පැන් පූජගර. මිනිස් බනිනවා බුදුරජාන්ණ වන්සේ වදාලා ආනන්ස්වාන සකයාට බාගතුන ස අපේ මේක අතහර ලයන් වෙන තැනකට එත බුදුරජාන්ස දා අනතු සසන්න කිවවා. එතන්ටි කිය හිද ප්‍රශ්නාව මුදරන්න කිය ලවා භාගතුනවාස වෙන ැනකට යන් කිවවා එහිෙදත් ප්‍රශ්නාවත් මුකරන්න එතතින තව තැනකට ය කිව බදුරජාන්සේ ව දාලානන්දේ මෙතන යෑමන වටඉන්නේ මේ මිනිස්සු කවදාහරමික තේරුම් ගනි සතතියක් ඉන්නෙකො සතතින් වරයික ඔක්කොම සතිය පස ඔක්කොම වෙනස්සලා යනවා කිවවා. ඒ බුදුජාන්ස ලසන ගාතාවක්කි යන්නවා මික කියාග යියන්න කියලා චෝදනා කරන්න කෙනා. සිල්ලන්ත කෙනෙකුට චෝදනා කරන්න දුසීලයි කියලා ඔ දුගුතිය උපදිනව කියලා. මේ කැහුණනට පසේ බමුන්නම තමන්ගේ කියාගැනගේ අපි මැරුයි අපි අතින් වරදන කියලා. තකොට බුදුරජන් වන්සගේ සීලි යාල් භාවයට වෙන කිසි කෙනෙකුට එක අතගාන්නු බෑ. එතකට බලන්න සීලේ තියන වටිනාකාම බුදුරජන්සගේ සීලී බලය. ගේ බදුරජාන්ගේ ශ්‍රාවක සීලේ බල බල නංගලිමල ස්වාමිනිවාසේ අර බුදුරජාන්වාන්සකයා හිට අර ගැබිණ මතාාවවළඟට ගිල්ල කියන්න කියලා. ආර් ජාතිය උපන්දවසේ පටම් මගේ ඇතින් ප්‍රාණිකු ජීතය කාණයවුණනේ නෑ කියලා යතුහම් බගිනි හරියාය ජාතියා ජාපත නාභිජානාමි සංචිච්චපානා ජීවිත වෝරෝ පේතා ඉතිෙනමින් ගැබස් සූපත්වා නැගිනි උබස් සූපත්වේවාගේ ලාරි ජාතිය පිරිදවසිදල දස්සීලු නි නෑැ කියලා මගේ තින් පාණකව ජීතය හානුනී නෑ කියලා. එතකට බලන්නේ ස්්‍රාවකයකගේ ඒ යානි සන්සේ ගැබ සූපත්තුඩා දරවා සුව පත්වනා ඒ අදතත් තයක දීති මුතින කල්පයක් යැනක ඒක ආශිරවා දීතය න. එකකට බලන්න ස්්‍රාවකකගේ සීලයේ යන භාවේ මෙසේ නම් තතාක තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන්න පිට කතා කරනු දන්න හැ. එටවස්සේ තවත් අපිට සඳහන්න අහම්බයිවා බුදුරජාන් වස සම්බහා සම්බුදධතයට පත්වනාට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලවා. මනුස්සලෝකය වනාන්සේ අනාවරණ ඥා්‍යහි පීහිටිය. අනවර ඥානෙන් වනාන්ස හැම අත්සක් මුල්ලක් නෑරම බැලවා. තතාගතයන් වහන්සේගේ සීලය අභිබෝවා යන්න සීලවන්තකිෙනෙක් මනුස්සු ලොකින්න්නද කිසිවික් නෑ. දෙවිලෝකෙ බැලුවවා දෙවි ලෝකින්වාද කියලා. කිසිවික්නෑ. බ්‍රහ් ලෝකි බල බ්‍රහම ලෝකින් වද කියලා. ඒත් නෑ. කරටන්හස තීරණ කලා මගේ සීලේ අභිවායන්න කෙනෙක් කිසි කෙනෙක් නෑ මේහි තමයි සීලයේ කෙලවර. සමාධී බැලවා සමාධී කෙලවර ඒ සමාධීට සමාන කරන්න සමාධිය තිබ්බනෑ. ප්‍රඥාාවවලවා ප්‍රඥාාව කෙලවර විමුක්තිය බල විමුක්ති කෙලවර් ඒක්වාගේ විමුක්තිය කිසි කෙනෙක් ලබලද බුරනෑ. ඒ නිසා තාගතයන් වහන්සේ ධර්මය ගරු ස්ථානය තැන තියාගත්තා. ගරු කල යුතු තැන ආාරයන් වහසේ විදිීට ධර්මී තියාගත්ත මං ගරු කරන්න උනුමේකට කියලා. එදකට. අපට පේනවා මේ ලෝක යම්තාක් සීලයේ කෙලවරට වැඩිය යුතුද ඒ කෙලවරටම දියුණනි කළේ බුදුරජාණන් වහසේ. එක දැනිකද තියෙනවා දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ සංඝයා බිඳවන්න කියලා අදහසක් ඇතිවෙන සංග්‍යයා බිඳුවවන්න ඕනික දේවදත්තක ඉතිය අදහසක් ඇතිවන ඒලාවේ ටිස්සක න ්‍රම්මරාධය දව්දත්තක හිත දැල් ල්ල මුගල මාරාතන් වසගේ ගියම ස්්‍රාවකයක බ්‍ර රාජ නුස ල කින්න්න කාල තිස්සක කිය බමුණික්කිල්ලා ඉඳලා යාමැරලතයි ්‍රහමලෝක බදුණි මුද්ගල්ලන්න මාරහතනන්සක දායක මාතේ එ තිස් ්‍රහමරජය ඇවිල්ලා මුගලන් මමාරහතන්වාසට කියායිටය ස්වාමන මුගල න්නවාස මේ මෙයාගේ හිතේ මේ පවිටගේ හිතේ දෙවදත්තක හිතේීම වදහසක්කාව තතාකතය වන්සකම ස්්‍රාග සංගයා බිඳුවන්න ඕොන කියලා එතකට මුගලන් මාරතන්සේ පනී දියවවෙල්ල බුදුරජනන්සට කියා හිටියා. ඒලා අද බුදුරජන් වන්සේ කිය අයිටයා ගල්ලාානය කොහොම තිගන්න. මුගගල්ලානේ තතාගතයන් වහන්සේ කායි දුෘෂ්චරිතෙන් යුක්තනෑ කියනවා. වචී දුෂ්ටරිතින් යුක්ත නෑ කියන. මනෝ දුෂ්චරතෙන් යුක්තනෑ කියනවා දජීව අපිරි සිදු නෑ කියනවා. තතාගතයන් වහන්සේ යම් කායි සුචරිතයක් ඇද. ඒ කා සුචරිතය තුල පිට ලන්නවා මුගගල්ලානේ තතාගතයන් වහන්සේ කායි දුෂ්චරිතයෙන් යුක්තයි තගතයන් වන්සේ යිදු ්ටරතිෙන් යුක්තයි කියලද ්‍රාවෝකයන් ටහුනා, ශ්‍රාවක්‍යවමෙකු නොකයා ඉන්නවානම් හොඳයි කියලා ස්්‍රාවකයගින් තතාගතයන් වහන්සේ සීලී සබන්ධින් ආරක්ෂාව බලාපොරුත්තු ඉන්නකි. වචීදුෂ්චරිතය සම්බන්ධින් තතාගතයන් වන්සේ ශ්‍රාවෝක ේක්ෂ කර ෑ ආරක්ෂාව තාගතයන්ස වචදදු චටති ත යිද හනාන කියලා. මනු දු ෂ්ටතිෙන් යක්තයි දාහම් කතාව වැරදි තාගතයන් වන්සි කිය ්‍රාවෝකයට අ වුණ තාගතයන්වාන්සේ මේ ොරුව දන් අපට අහුනා කියලා තතාගතතියන් වහන්ේ ශ්‍රාවකෙන් අපික්ෂා කරන්නනෑ කියන තතාගතයන්වාසේ මනාකටේ වචන හසුරීමතුළ පිට ලයි නො කියන. සීලිය තුල පිට් ලයින් වා කියන. එනිසා සි කෙනෙකින් අපික්ෂා කරන්නේෑ කියවා. තතාාගතයන් වන්සේගේ සීලී සම්බද්ධීෙන්. ආGීවී සම්බන්ධී තතාගතයන් වහන්සේ කියන්නෙන කිසිකින්කින් ආරක්ෂාවක් බලාපොරොත්තු ඉන්න. තාගතතියන් වවන්සේ දුසීලයි වචන කතා කරන බැ වැරදි බොරු මෙව කියලා කිසිකින්කින් බපරොත්තු ඉන්න කියන. ඒතුළ මනාංකොට පිටලයින්න නිසා. එතකට මේක දැන් ඉස්මතු කරලා පෙන්ෙනවා කොසොල් රජරුව භාගතු වස භාගතු වන්සේ මනාහකට සීලී පිටලඉන්න. තාකතයන් වන්සේ කිසි දුීල්වක් ලොකට හොයන්න බෑ. දෙවන් රුන් බමුල් සැයි කිසි ලෝක කියෙනෙකෙට තතාගතයන් වහන්සේ දුසීල්වක් කඩක් හොයන්ල්ු බෑ. ඔට මතකඇති බුදුරජාන්සේ ගේගේ අතහැරල ගියාට පස්සේ. අවුරුදු හතත් බුදුරජාන් වහන්සගේ පිටි පස්සේ හිටිය මාරය. දරජනන්සගේ අඩුවක් හොයන්න චූටි කොනක් හොයන්න එතනින් අල්ල ගන්නන් කියලා පාර වරදදන්නන් කියලා ත බෝසත් අව දේදිීඋහසේගේ අඩුවක් හොයන්න බැරුණ සම්බුද්ධත්තයට පත්වෙෙන්න්න පෙරම අඩුවක් හොයන්න බැරිවුණ අවුදු හයයක් අවරුද්දක්කාව සබුද්ධත්තයෙන් පස්සහි ඒත් හොයන්න බැරවුණ ඒම නං මේ ලෝකේ වසගේ හසුරෝණ එක් කෙනාට ලෝකේම පාලනී කරනෙක් කෙනට. මාරයටවත් හොයන්න බැරින්නම් තතාගතයන් වවාන්සේගේ සීලයේ අඩුවක් වනි කිසි කෙනෙකුට හොයන්න බෑ. ඒ නිසා බුදුරජන් වන්සේ මනාකොට සීලයේ පිහිටල සීලී කෙලවරට ගිහිල්ලඉන්නේ. දැම්මින්ක කියවා කොසුල් රජුරු ස්වාමවැනි භාගතු වස භාගතු වන්සේ මනාහකොට සීලයේ පිහිටා සිටනෙ නිසා ස්වාමණි භාගතුන් වහන්ස භාගතුන් වන්සේ කෙරී මට මෛත්‍රී සසාහතු පාරදක්වන මම. ෛත්‍රී සාගතතුක භාගතුනාාන්සට පාහර දක්වනවා. ඊළන්ට තුන්නි කාරණාව ස්මතු කල්ල පෙන්න්නවා කොසල් රජු වාමණි ාතුනාන්ස භාගතුනාාස බෝකාල අතිස්සේ. ආර්‍ය වනසෙනසුං වල ඇසරු කරමින් වාසය කරනවා. භාගතුනාස කොච්චර වනසසුන් ඇසුර කරගෙන වාසය කරනවත් කියට භාගන දුර ඇතින්නවා. හැබැයි ස්වාමිනිි භාගතුනාාස භාගතුනා මේ භාගතුනාසේ මිනිසුන්ගින් ජනයාගෙන් වෙන් එලා. වනසේනාසන ඇසර කරමින් වාසයරයිද. මනිසුන්ගින් වංවෙලා වාසය කරයිද. හුදෙක් කලා සිටින් වාසයකරයිද. ස්වාමනිි භාගතුනස භාගතනස මහා ගුණයක්. සාමාන්‍ය ලෝකයේ මනුස්සයාගේ ස්භාවේ ජනයාට මැලිල්ලා ජනයාතුලිම සතුේ මිනිස්ස එක්කමවෙඳල මනිස්සු තුලම ජීවත්වනවා මනිසු ඇසරම වාසය කරනවා. ඒට හේතුව ඒ මිනිස්සුන්ගෙන්වෙෙන්වෙලා වාසය කරන සැපතක් ගැනහු දන්න. ක බුදුරජන්සගේ මේ ගුණියයක් කි දිට මේක දකිනවා. කොසල් රජර ස්වාමි භාත ව භාගතු වස මනිස්සුග ග ලා ූෝකාලයක් හුද කලා වාසය කරනවා. බුදුරජාන් වන්ේ එක තනක නාගිත ස්වාමීන්වාසේත පෙන්න්නවා. නාගිතය යම් ගමනකට ගියාට පස්සේ. ඩීර්ග මාරගීකට ගියාට පස්සේ ඉස්රහිනුත් පිටි පස්සෙනුත් කවරෙක්වත් නැත්තාං හරියට වැැසිකිලි කැසිලල් දිකවත් කරගන්න පුලුවන් කිය න පස. එච්චරට මිනිස්සුන් එකක් තියෙන්න සම්බන්ධේ බුදුරජාණන් වහන්සේ දුරු කරලා එක කියන්න ඒතුන්නේ ඉච්චානංගල වනලෑපට භාගතනාසේ වැඩපු වෙලාවේ මිනිස්සු ෆිරුණ භාගතු වසට දානමා නරගෙන භාගතුනාසේ බෑ දකින්න. එතුරට නාගිත ස්වාමින් වසේ කියරිය භාගතුනාස භාගත වවාසේ බලන්න මිනිස්සු ඇවිල්ලා දැන් අර් කෑකෝගගා ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ නාගිතයේ මිනිසුන් තියන්න කියන්න කියන. නාගිතවාමනන්සකයට භාගතු භාගතු වනාසේ ගැන පැහදිල ඉන්න මේ මිනිස්සු භාගතු වන්සේට මේ දානවාන අරගෙන ඇල්ලයිඉනි ස්වාමණ භාගතු වන්සේ ඉවසන සේක්වා භාගතු නාසන භාගතු වනාස චට්ක් ඉවසලේ මිනිස කරේ අනු කම්පාාවං වවෙ ඉන්න සේක් කියලා. එතකට බුදුරජාණන්සේ වදාල නාගිතේ මේ ලාවසත්කාර කීල්ති ප්‍රංසා නම් අසූචි සැපයේ සමග මායෙක් නොවේවා. මා සමග ය අසු චිසැපයෙක් නොවේවා. ට ලාබසත්කාර ීත පස දැක්කකි වන්සේ විදිීට. මිනිස්සුන්ගේ වන්දනාමාන පුදසත්කාර දැක්කි වන්සේ දිීට. බුදුරජාණන් වහන්සේ වදාලා නාගිතය වනාන්තරේ අරන්නේ සෙනසංහල නිදාගන ඉන්න භික්‍ෂුවමං වරණා කරනවා කියනවා. ගමේ ඉන්ද කියන නගරේ ඉඳගන්න ධහනස්වුවයෙන් වාසේ කරන භික්ෂට වැඩිය. මං අරන්න නිදාගන ඉන්න භික්‍ෂ වරණා කරන කියෙනවා. අ ගමේ සමාජිසුවෙන් ඉන්න භික්ෂුවගේ සමාධය එක් උපාසකක් නැතික කන්නන කිය. පාසි ාවක් ති කරන ත ල් ක්ෂ ක් ඇල්ල නැතිරන කියන අරන්නේ නිදාගන භික්ෂුවට දකින ලබෙනවා කියන රන්න ං වරන කියනවා. අරන්නේ හද කලා බන භාාවන කරන වීවලට භික්‍ෂූන් දකිට ලබනොක කියන ඒ ික්ෂෝන් දකි නර අරන්න නිවාසී කරන භික්ෂුවට ම භාව කරන නිකල් හිත ැබෙනව කියන හිත නමල යන බන භාවනාවට හු කරනෝ කියන ගිත. තු නගරයේ සමාදිිස්ව ඉගින් නවට වැඩිය ැල ගහිල්ල නිදාගන ඉනිි ුුණනාන්සේ වරනාා කළ. එතකට බලන්උන්නහසේ හුදකලාකි තියෙන වටිනාකම පෙන්නපු ඇටි සමාජී සුවයක්ින් වාසී කරන්න පුළුව හුද කලා වේකේ අරන්නයක් තුළ. එතකොට ඒක කොසල් රජරු දැකි ගුණයක් කිදිට. ඒ ගුණේ ඉස්මතු කරලා කියේනව සාමනි භාගත වස මේ ගුණේ නිසා භාගත වනාසේටම මෛත්‍රී සාගතව උපාර දක්වනවා තුංගනි කාරණා බුදුරජාන්සගේ ගුණේ යිටය ස්වාමණී ාගත වවාස භාගත වසේ ලැබිච්චි චීවර පිඩපාත සේනාසන ගිලන් පසාදී සතුට වෙනවා. පුංචි දෙකු නැත්කවන්න සමාරලාට බුදුරජන් වන්සට චූටි ආහාර්ටික නාසට කිසි පස්නයක් නෑ. දක ඔට මතකඇති බුදුරජන්සේ පිණඩ පාත ලළපු වෙලාවේ මාරයයායේ ගමට මාව ස වෙලා බුදුරජාන්ස දාන වැලක්වා. බුදුරජාන් කිසි පස්නයන හ අප ෝඩින. දුජාන්සේ වඩින ඉස්රට මාරය ඉල්ල කියයා හිටතියා සාමනි භාගතුනසේ ධාන හම්බුණ නනීද කිල්ලානවා. බුදුරජාන්න්සේ වදාල මාරය පාධාන වලක්වානේ මට ධානය ඔන්නෑ කියවා. බුදුරජාන්සට මයා කියනවා මාරය කියන සාමනිි භාගතුන සසාහප වඩි මන්දන ලැස්ති කළ දෙන්න න්න කියේනවා. බුදුරජනාසේ වදාලා මාරය මම පීතියාහාර කරගෙනන්නවා පීති අනු බව කරලා ඉන්නවා ආබස්ර දිවිලෝකී බ්‍රහ්ම රාජීක්වාගේ. ට දාන වන්නය කියනවා. උනාන්සට ධානය නැති වුනා කියලා කිසි ප්‍රශ්නයන්නේ වනාසර ධන ලැබුණ කියල කිසි ප්‍රශ්නකුත්නේ වන්නාන්සේ ප්‍රනීති ධනමාන හෝහයි ගීනෑ. ලැබුණයමකින් වනාාසේ පිින්ඩ පාති වලනකොට සමාරට මේ පිල් නවෙච්ච පිට්ටු කැල්ලා. එක වලදලා ඉන්නවා සමාරදසර මොකුත් තම් වෙන්නේ.වෙයින්නවා. කිසි ප්‍රශ්න යන්නේ ස දැක තැනක තීර වාස ආවාසගන්න. අභේරාජකුමාරයා ව්‍යයාම් කරන්න ඇවිදැවිත සක්ම කර යනකුදේ පාන්දර. සීතල පාන්දර් හිමිදුර උදෑසන භාගතුන් වහන්සේ පායන කාලේ මේදුුම් පිරිච්ච කාලේ මේදුම් පිරි සීතල ඉර්තුවේ පායන කාලේ සීතර්තු බදුරජන් වන්සේ අර කාෂ්ට පොළොවේ බිම දෙපල සිවරාතුරල සැපිලලා හින්න ැතිල් ැිටින්න. දුජාන්සකින්ගේ හන අභේ රාජකුමාරයා භාගතුනාස සූසයේ නිදාගත් ඇති කියල්හන. යමෙක් සුවසේ නිදාගන්න වනම් රාජකමාරී මමත්ති ඇතට කෙනෙක් කියනවා. එතකට බලන්න බුදුරජාන්සේයට කුටියක් නෑ කියල කිසි ප්‍රශ්නයන්නේ ගහක්ට උන්නහසේ දේශනා කළේ දූතාංගුවලට පව දේශනා කලා ික්‍ෂුණන්ල්ට්‍ර මේක අනු ගමනී කරන රුක්ු මුූල ගතවවා මහන්්‍ය භික්‍ෂූන් මිනිස්සු කුටි පූජ කරන ප්‍රශනයන්නනෑගේෙනවා නැත්තන් ඔබ සතුට වෙන්න කියනවා. ගහත් කටමි දාගෙන එක උන්හන්සේකානු ගමන කල තමයි ස්රවකටක පෙන්න්නන්නේ මක කරන්න මහනේ ඒළඟට උන්නාස ොමත් බෝසත් අවදී දීම තම හිටිය අවුරුදුහායක් දුස්ක රක්‍රියා කලා දුස්ක රැක්‍රියා කරන කාලය උන්නහන්සේ මේ කානු ගමනය කළා නේද උන්නහන්සේ එක මුංටකින් උදවස ගත කළ නේ ලඟට ලැබයා කොලේකින් උන්නාසේ යපුුණ ලැබන් ියමකින් දඒකි සතුටවී උන්සේ කෙලෝරට ගහි ලයිටිය. ඒ තරන් ගුණීම් පිරිපුන් කෙනෙක් ලැබු්චිදන් සතතුට වෙච්ච කද එවැනි කිසි කෙනෙක් නෑ දෙවන් රුන් බන් සයිත ශ්‍රමණ ග්‍රාහ්මණයන් සහිත දෙවිනිස් ප්‍රජාවී කිසිකිනි දකිනැනෑ. උන්හන්සේගේ ඒ ගුණි ඉස්මතු කරලා කියේනවාමි කොසොල් රජ්ජුරුවෝ සාමිනිි භාගතුනාාස භාගතු වනාන්සේට ලැබෙන් නයමකිින්ද ඒක භාගතුනාසි සතුට වෙනවා. සාමනි භාගතුනාස මේ නිසාම භාගතුන් වහන්සේගෙන පැදිලයින්වා. සාමනිි භාගතුනාස මේ ගුණේ දැකලා මෛත්‍රී සාකතු භාගතුනාසටවන් උපහර දක්වුණන. ඉළඟටි කියේෙනවා ස්වාමණි භාගතු නාස භාගතු වන්සේ ආහුනීයයි. වන්දනාමාන කරන්න සුදුසේ පුදු පූජකරන්න සුදුසුයි. පාහුනීයයි දුරගීහින් දම් පැම්පූ ජකරනන්න සුදුසුයි. ආගන්තක දියම් දම් පැපූජ කරන්න සුදුසුයි දක්කිනී යයි. පින් සලකාගෙන දම් පැපූ ජකරන සුදුසුයි. කොච්චර සුදුසුදු කියනවා නම් උහන්සේ පිල්ුවම් පෑවට පස්සේ උන්නහන්සේ ගීතර වෙන අබෑටක් තරම් දාාතු උන්හන්සේ නම්ගට පුද පූජා පැවත්වීමද බොහෝසේ ංගපකාර වෙනවා. එතකොට ජීමාන බුදුරජාණන් වහන්සේ ගන කවර කතාද නේද රාතන් වහන්සේ නමක් කියන විශ්තරය ප්චු පට්ාන සංඥක ස්වාමින්න් වහන්සේ කියනවා තේරික ගාතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ ජීියමාන වැඩසිටිඉද්දදිත් උාන්සේ පිල්නුවම් පැවට පස්සෙත්. බුදුරජා සමසිතිින් සමයචිත්ත පසාදම්මි සමම් ප්ඥම් මහක්ගතා. බුදුජාන්සේ ජීමාන වැසිටිද්දත් වන්සේ පිල්ම පෑවට පස්සේ ධාතු ශාස පමත්තම්මි අබෑටක් තරම්මු ධාතුන් වහන්සේ නමකට යම් පූජෝපාරයක් දක්වනොවද. ජීමාන බුදුරජණන් වන්සේ සාමකින හැගීමෙන් යම් පූජෝපායයක් දක්වනදක විපාකි සසාමානයි. ජීමාන බුදුරජාන්ේ උදිසායම් පූජපාරයක් දක්වනොවද. අබෑටක්තරම් ධතුන්සනට මේ බුදුජාස දිසාකෙන හැීමක් පූජ කරනවාද ඒක විපාක සමානයි එනම් අග්‍රයි. බුදුරජාන්ස මේ ලෝකේ අග්‍ර දක්කිනේය පුද්ගල. එන පුද්ගලික වසෙන් දන්ද දෙන්නම් අතර අග්‍රකෙන බුදුරජාණන් වහන්සේ ආුනීයයි. පවනීය දක්කිනේයයි ඇදිලි බෙඳල වන්දනාරන්න සුදුසී ලෝකයේ අනත්තර පින් හෙත බදුරජන්වාන්ස සරණ යෑමිින්ම පුුණ්ණි ගංගාවක් ගලාගෙන යනවා. උන්නහන්සි ධර්මී සරණ යෑමිම පුුණිගංගාවක් ගලාගෙන යනවා. තු උන්න්නහසසි සරණ යෑමින් එයා සතරපායි නිදහස් වෙනවා. උන්නන්සසි සරණ යෑමිින් දෙවුල උපත කරාව අරගෙන යනවා. සුළුමොහොතක් සිල් රැකල්ල බුදුරජන් වන්සය සරණ ගිය ස්වල්පවෙලාමක් බුදුරජන් වහන්සය සරණ ගිය චත්තමමානවත් දෙව්ලෝ ගිය නං. ඒකේචේ බුද්ධන් සරණන් ගතාසේ නතේ ගමිස්සන් තියපාය. යමික් බුදුරජාණන් වහන්සේ සරණ ගියාන ඔහු සතර පායට වැටින් නෑ. එ නම් බදුරජාන් වහන්සේ එක කාන්තය වාහුුණේ යයි පාහුණනේ යයි දක්කින යයි ලෝකේට තුම් පින්කෙත. බුදුරජාණන් වහන්සේ තරම් පින්කෙටක් ලෝකේ තවත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ ස්මතු කල්ල කියනවා කොසොල් රජරු ස්වාමනි භාගතු නාන්ස ඒ නිසා මං භාගතුන් වහන්ේ. මෛත්‍රී සහගත උපහරදක්වනවා. එළඟට කියනව සාමෙන්නිි භාගතුන් වහන්ස භාගතුන් වහන්සේ කෙලෙස් සංසිඳුවන්න සමත විදර්ශනා ධර්මයේ දේශනා කළා. භාගතුන් වන්ස අල්පේච්ච කතා විස්මතු කර කර පෙන්වා මේ කතා කරන්න. දුට්ටිතා ස්මතු කරකරු පෙන්වා දීන් සතුටීම ගැන කතා කරන්න. හොදකලා වේකේ ගැන කතා කරන්න. පිරිසස් සම්මග එකරතු නොවවාස කිරීම ගැන කතා කරන්න. වීරි ආරම්භ කරගන කතා කතා කරන්න. සීල කතාව කතා කරන්න. සමාධි කතාව කතා කරන්න. ප්‍රඥා කතාව කතා කරන්න. විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කතා කරන්න කියලා. දුරජන්ේ දශනා කලා ස්වාමිණී භාගතුනාස මේ ධර්මය ස්මතු කරර පෙන්නවා මේ ඇසුරු කරගෙන වාසය කරන්න දසකතාව ඇස්සර කරගේ වාසය කරන්න කියලා. බුදුරජාණන් වන්සේ දසකතාවේ සමාධන් කිරෙව්වා. බුදුරජන්සගේ දසකතාව සමාධන් කරපු හේතුවෙන් විස්වාල පිළිසක් සසරෙන් ගඉතරට ගමන් කළ. සමාහර වන්සේ දසකතාවේ ත වචන දෙකතුනයි. නේද දැ පටාචාරාවට කිවවේ නැගෙනසිහ පිටෝගන්න කියවා. හරිටන්නාන්සි කොච්චරේක ලදදී සතුටීම කතා වේග කතා අර්ටිකක් කොමිින් ඇතිලත්වෙනවා. එයා ඒක තේරුංහරගෙන මාර්ග පල ලබනවා. උන්නාන්සිගේ උච්චාරණය තුල නාාන්සේ ඉන්ද්‍රී පරෝපරි ඇති ආනී බලලා සසරේ මෙයා පුරුදුකරපුදය ලොක්කොම් බලල වචන හරිටම කියන කිය බුවමං හරයට සහි පිහිටනවා. එය මාර්ග පල ලබනු. පොඩී කරුණක් කිස්මතු කරල පෙන්නවා පොඩි කරුණ කියන්නේ. ඒ කතාවතලො තියෙනවා දස කතාවම් ආල් පෙච් ජීවිතය ගැන්නයට සම්පූර්ණය වැටහිීම දෙෙනවයකි. සන්තුෘට්ටි කතාව ලදීන් සතතුටයීමකන සම්පූර්ණ අර්ථයයායටට දෙදෙනවා. පුංචිදය කියන්නේ. අංගුල් මාටික අංගුල් මාල බ නොතින්න ම නැවතිලායින්නේ. අංගුල් මාලවම මේ මම නැවතිලයින්නගම ඔබ අනවා මට කියන නවතින්නේ කියලා. අර්ථයම කති කියලා. ඔබ සියල්ලු සතුන් ටිහිසා කිරීම කරනවා මනවත්තලකිවා. ඒ කිය එක තුල මේ ඔක්කම තිීනවා. අරයක තේරුන් ගන්නවා. එතබාන පුංචි කරුණකින් ඉස්මතු කරලා දෙනවා යාට අදාල කරනා ස්මතු කරල දෙවා ඒ කතාවතු යාට වීරරි උපදන. විර අරම්භ කතාව තියනවා සීලීතුල පීදන සිල කකතාව තීරවා. සමාධීගන කීන සමාධිකයා වඩ සමාමා විමුක්තික කතාව තියෙනවා. විමුක්ති ඥාන දර්සන කතාවේ තුල තියෙනවා. එයාකින් ඉස්මතු කරලා ගන්නවා බදුරජන්වා සයාගේ නොන මතු කරලා ගන්නවා. එයාගේ බුද්ධියය අධි කරල්ල ගන්නවා. කිසා ගෝතමිට කියනවා බුදුරජාණන් වන්ේ අබෑට්ටිකක් කරගෙන්න්නේ කියන. කිසිවෙක් නොබලගින් අබෑ ික් කරගෙන කියෙන. මේ අබෑයට හොයාගෙන යනවා. කිසිවෙක් නොමලගයක්වෙන්න ඕනේ මෙමට සජ පීටන ආ අර වචන දෙකතුන් වචන දෙකතුන්න තුලෙ අර කතාටි ක්කොම තියෙනවා. එයා නැගිට ලයිනවා. එයා විමුක්තිය කරා අරගෙන යනවා. ලස්සනට බුදුරජාණන්සේ දසකතාාව හසුර වු. අපිට පෙෙන්න්න බැලූ බැල්මට මේ දස කතාව කියලා නමු තුන්නසේ ලස්සන ටේතුළෙ ස්්‍රරෝක හසුරුණෝ. උන්නහන්සගේ කතාවතුළ සම්පූර්ණයම තියෙන දස කතාව. ඒ වචනතුල කිසි හිස් වචනයක් නෑ. ඒ අර්ථ සම්පූර්ණයි කේවල්ල පරිපුරන්නා පරිසුද්ධම් බ්‍රහ්ම චරියම් පකාසේති. සම්පූර්ණ පිරිසිදු නිවන් මගේ ඉස්මතු කරල පෙන්න්නන්නේ. හැම වචනයකම අර්ථ අර්තියෙනවා. සාම්පති බ්‍රහ්මරජයා බුදුරජාන්සේ අන්දකින්න්ද වනයන්නකට බුදුරජාන්ස ගුණ කියල ධර්මී ගුණ කියල ශ්‍රාවක සංගරත්නය ගුණ කියලා අන්තිමටි කියන ස්වාමිනිි භාගතුාස. ඔබවහන්සේගේ එක දාහම් පදය මර පරදවා රාතුන් දහක් වඩින්න. එන්න එක දහම් පදයක මර පරදවා රාතුන් දහ කිය නයි දහම් පදේ තුළ මේ දස කතාවතියනවා. ඒ දහම් පදේ තුළ ල්පේච්ච කතාවති නොස් ලදදීන් සතුටියීම ගැන කතාව තියන. දෙකලා ේකගෙන කාවවෙතින. පිරිසට නැලීම ගෙන කතාවක්කි තියෙනවා විරයාාරම්ම කතාාව සීල කතා සමාධි කතා විමුක් තිමුතු ඥාන දර්න කතා ප්‍රඥගත අක්මතිීන තුළල. ඒක දාහම් පදය අඇතුලඋන්නහසේ කොච්චර දක්ෂ දෙහෙනම් දාම් පදය ඇතුළ ටේටික ගුණු කරල දාන්න. කොච්චර දක්ෂද. එතකට බුදුජන් ඒක සම්බුදු කකිෙනෙ කුට්ටම සවිශේෂී. සම්බුදු කෙනෙකු ගේ මොවචනය වවා. ඒකයිඒ දහම් පදය ඇතුළින් සසරෙන් ඉතලට ගමන් කරන්නේ. ගොච්චර වසන කතා කර දෝකකිමනි ක්කමිකතු ලා වචනතා කරනවාද කිසික කෙනෙක් මාර්ග පල ලබන්නේ. කිසි කෙනෙක් සසරින් එතරට ගමන කරන්න නමුත් හසකික වචනි ක්කම නවා. විශාල පිරිසක් කියනවා. එතට. එතකට බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ දස කතාවේතිය ආශ්‍යර් යත්්භූත බව. එදකට කොසල් රජ්ජිරු කියනො ස්වාමිණි භාගතු නාහස. භාගතුන් වහන්සේගේ මේ දසකතාව ගැනම පැහැදිලාඉන්නවා. සාවාමනි භාගතුන් වහන්ස. ඒ නිසා භාගතුන් වහන්සේට ම මෛත්‍රී සහගතු උපහර දක්වනවා. ඉළඟට ක අයිටය ස්වාමනිි භාගතුන් වහන්ස භාගතුන් වහන්සත් අධ්‍යාත්නිමික වරසයෙන් හටගත් සැපිවහරන පලේ නිද්‍යානයේ දෙවනිද්‍යානයේ තුන් නි ධාන හතර නිද්‍යාන නිදකින් ලබවා. සුවසේම ලබන විපපුලසීම ලබනව ස්වාමනී භාගත වහන්ස මෙලෝදීම් සැපසේවාසය කරන ධ්‍යාන හතරකින් භාගත වහසේ වාස කරනවා එතකට අපික පේ බුදුර ජනවාසේ සම්බුද්ධත්තින් පස වැලෝනි පතාාගතයන් වහන්සේගේ සමාධීට සමාන සමාධී ඇති විච්චි තියෙනෙනෙක්කින්නවාද. කිසි දෙවක් මරක් බ්‍රහමි කතර සි කෙනෙක් කතර නෑ. කිසි ලෝක කිසි කෙනෙක් කරන. ඒ සමාදීයටට සමාන කරන්න පුළුවන් කෙනෙ. ඒමන ුදුරජාන්වාන්සේගේ සමාධී තමයින ලෝක අග්‍රුම සමාදී එකතනෙක තියෙන වේනාගපුර බ්‍රාක්මණනය බුදුරජනාාසේගේ ශරීර ලක්ෂණද කළ පැහැදුනාට පස්සේ ඒ වේනාගපුර බ්‍රාක්්මණය බුදුරජාන්සිට කියීන භාගතුනාන්සේගේ මේ ලස්සනට භාගතුවාස දුච්චාසයන වාසයනෙමු හොඳ ආසනීම හම්පෙන් වැතිනේද කියලාහනවා. එතකට බුදුරජාසේ කියා හිටිය දෙසනා කළ බමුුණමට ට උච්ාසයින්න මසයින තුනත් තියනවා කියනවා. එකක් කියනවා මට දිවියෝ උච්ඡාසයින මාසයින තියනවා කියනවා. ඉල්ළඟට බ්‍රහක්්මෝ උච්චාසයින මාසයින මාතුල තිීනවා කියනවා. ආරයෝ උච්ඡාසන මමාසයින මාතුල තිීනවා කියන. කියෙල කියන බදුරයැ විතර කරනවා බමුන්න මාතතුල තිීන දිව උච්ාසන්න මමාසන මට සුවසේීම පල ද්‍යන ලබ පුළ. මංහ ඇති තා කාලයක් සූසේ පලින් ධ්‍යානතුළ වාසේරුවා දෙවනි ධ්‍යාන්තු ජතතා කාලය තුන් එනි නිධානතු ජතතා කාලය කතර ්‍යන තුළ ඇතිතතා කාලයක්ම වාසය කරනවා ඒ මගේ දවී උච්චාසයින වාසයිනයයිඉළගරිිකනක් බමුන තතාගතයන් වහන්සේකි මේ දෙවනි උච්චාසයන මහසයිනේ බ්‍රහ්මෝ උච්චාසයන මහසයින මේයි කියලා උනු ඉස්තර කරනවා මට සසේම ලබන්නපුුලුවක් මං කැම හුදක්කලාවකි ගමට පින්ඩ පාතිවැල ධදාන වලඳදල ප ළඟක් බැගෙන රුක්ෂයනකට වෙලා පළඟක් බැඳග වාඩි වෙන. වාඩිවෙලා එක් දිසාකට මෙස්සිත පතුරවාාගෙන වාසකරනු.ෙවනිදිසාරට තුංගනිදිසාාවට මීර දස සාාවටම මෛත්‍රී සාගත් සිටන් වාසය කරනවා. කරුණා සාගටත සිතින් වාසය කරන මුදිචාසාකර සිතිං වාසය කරනවා. උපේක්ෂා සාග සිතින් වාසය කරනවා. හැම්ම දිසාාවකට මෙ සතර බ්‍රහ්ම වීරණ පතුරෝමින් වාසය කරනවා. යම් සමාජයක් ඇත්ත ඒ සමාධීතුලින්ම වාසය කරනවා. ඒ තමයි මගේ බ්‍රක්්ම උච්චාසයින මහසයින. මෙ බලන්න සාමාන්‍ය ලෝකී මිනිස්සු උච්ාසයින මහසයින කල ගන්නන්නේ ලොකු වටිනා ආසන පුට ඇදම් පුටුමෙට්ට. බුදුරජාණන් වහන්සේ සැපස විවාසය කළ ඇඳම් පුටු මෙට්ටුඩ නෙව. ධ්‍යන සුයඋඩ. පලෙන්ජාන දෙවනි ධ්‍යානේ තු මනි ද්‍යන අතර ද්‍යානේ මෛත්‍රී කරුණා මුදිිතා උපේක්ෂා කියන ධ්‍යාන අහතර ඉඟටි කියන බමුන්න තතාගතයන් වහන්සගේ ආරය උච්චාසයන මහසයින තුංගෙන එක. තතාගතයන් වහන්සේ පිඩපාති වැලලා ගමට පිණඩපාතිවරල දානය වලන්දලලා රෘක්ෂවනක වාඩිවෙලා පළගක් බැඳගෙන වාඩිලා කල්පනා කරන මගේ රාගගේ සාහමුලිම් ශයවෙලා. දේශය සාමුලින්ම ශයවෙලා මොහ සාමුලිම් ශයවෙලා. ඒ කිසි දෙයක් මාතල හටගන්නෑ. ඒක සිහිකරමින්. ආරයූ සමාධියයක් තුළ වාසී කරනවා. මේ ආයෝ උච්චායසානය මහාසයිනයයි. සූසයේ නිදකින්මු ලබන්න පුළලුවන් ආය ච්චායසයින මහාසයිනය. එතකට බලන් අරහත් පල විමුක්ටියයෙන් උන්නාහසේ වාසී කරනවා. කැමතිතාක් කාලයක් කැමතිවෙල්ලා සෝසය මේ මෙ ඉන්න මේ සමෝදිනවා. මෙහින්න මේ සමෝදින මෙින් ගාස්සදගින්. උහන්සේ හරේ ලස්සනට ඒ සමාධී තුළ බැසගෙන ඉන්නවා මේ තමයි. සාමාන්‍ය ලෝකයේ මනුස්සයෙක් සැපහො ද්දී. නේද කාමුක ලෝකෙන් ඇඳම් පුටුම මෙට්ටෝලින්ක් යනවාහනොලින් සැපහොයද්දී න්නන්සි ්‍යාන සුවයිකින් සැපසේ වාසය කරනවා. ආරය උච්චා සයන මහාසායනය තුළ වාසය කරමි උහන්සේ සුවසහිට පපුවාකාරය. එල්ඟට එනිසා භාගතනා සවාන්සේ මේ සමාජිස්වයින් වාසය කරන නිසා භාගත වනාසේ කිරීමට පැදීමතිය ව භාගතනා සේනිසා මෛත්‍රී සාගතව භාගත වවාසේරමං උපහාරදක්ව වන. කියාහිටය ස්වාමණි භාගතුන් වහන්ස භාගතුන් වහන්සේට නොේ කාකාරයෙන් පෙරජීත සීකරන්න පුළුවන්. කල්ප ගනං සංවට්ට කල්ප විවට්ට කල්ප නොේ කාරයෙන් බදුරජාණන් වහන්සේට සී කරන්න පුළුවන්. එකකට අපට පැ අපට පෑ දිලිව දකින්න පුළුවන් උන්හන්සේ කෙලවරටම අවබෝධ කළ. උනාසේ හැබ මේ හැකියාවේ කෙලවර අපි හිතා ගන්න උන්සසිට කොච්චර ෂනයකින් මේක බලන්න පුළුවන්ද කියලා. උන්නහසේ ලෝක කෙලවරට දැක්කා. ඒවගේ මනාගත කෙලවරත් දක් තීත කෙලවරත් දැක් අනාගත කෙලවරත් දැක්. එකතෙන්නේකාර බුදුරජන්සේ නාලන්දා පිඩ පාතයට පවෙලාවේ නිකන්් නාතුුත් අසිබන්ධක ගාමනි කියන ගාමිනිත් එක්ක පි ය නොයත් පිඩ පාති. යනක තැ බුදුරජාන්වාන් පින්ට පාතනකට ස්සරට වාම. නියන් කාලයක් කෑමබීමනෑ දුර්භේක්ෂය ආරපා නිග කාලය එතකොට බුදුරජාණන් වහන්සේටකි ගාමී ටිකයනවා නිගදරද පුත්ත ආංරට පන්සයක් එතර වාමින්නාසල භික්‍ෂූන් පිරිවටගෙන ්‍රමණ ෞතමය ොඩින පේ ොච කියලාවා ශ්‍රමණ ගෞතමය ප්‍රතිඥ්ඥාදනවා ලෝකට මාහාකාර්ණිකයි කියලා ගිහින් ආන්න කියන ඔවහන්සේ මා කාර්ණිකති කියලා පැත්තකින්ටක ගහි ගන්න කියන එතකට උත්තර දේ කියනොම මහාකාර්ණිකයි කියලා. එතකොට අන්න කියන මෙම සුන්ද කරන්නබොන නැති මේ දුර්භේක්ෂ කාල ආරපාන ඉංග කාලෙ මේ මහා භික්ෂ සංගයාව පිරිවරාගෙන මේ ඔබවහන්සේ මේ පිඩ පාති වඩින්නේ මා කරනාවදි කිය ලාහන්න කියර. ගාමි යහන ගේ බුදුරජාන්සකන් හන අසාගනි භාගතුනාස ඔබහන්සේ මේ මාකාරණි කයිකිල ප්‍රති්ඥා දෙන්නේ ඇතදි කියලානො. ඇත්තක නවා. ඒනන්ස්වා භාගනස භක් සංගයා පරිරවාරග මනිසුට කනපොල නැමේ දුර් භික්ෂකාල ආරපා ඉග කාල හා භක් සංගයා පිරිවරාගන මේ පිඩ පාති වඩින්නේ ඔබහන්සේ ම කරනාවදි කියලාන.

ුමන් කොල් කාරු පැහර ගන්න පුල මේ කරුණු නිසාමනිනාස පුල හැබයි තතාගතයන් වන්සේ හා භික් සංගගේ පිරගෙන පිටි පත් වදී කියලා ඒ නිාස්ස ඉන කියලා බුදුරජාසි වදාලා ගාමනී තතාගතියන් වහන්සේ දැක් සිහි කරන්නේ කල් පානුවයි තක්කා පසට. ඉන්නසේ වදාලා මේ කල් පානුව ඇතුලත කල්පිරවාසි විස්තර කලාන්නේ ඇතැම්ම දායදදික ඇතැම දහයප පල ඇතැම දායයක් කුසු ලෝ ප්‍රාකාරක අබපුරෝලා රුදු සීියක එකා බැටි ගන අයින් කරන්න ෙන බෑටි කරනොකින කල්පර දන්නන්නේ කියනවා. එ එවැනි කල්ප අනුව එකක් ක්ෂණීෙන් බලනොව පස්සට බලල වදාල ගාමන මේ කල්පානුවෙන් ඇතුළද දන්දීපු කෙනෙක් දුක්ින්දි නො පේඉන්නේ. දන්දීපු කෙනෙක් සැපින්දි නො පේන්නේෙත්නෑ. යමෙක් සැපක්විින් දනන් හැම සපක් මුයින්ද ගාමනි දන්දීමෙන් සිල්රැකීමෙන් සත්‍යකතා කිරීම. දුක්විින් දන හැම දුක් මුුවවින්ද දන් නොදීමෙන් සිල් නොරකීම සත්‍ය කතානු කිරීම එක බලන්න වනාහසගේ ක්ෂ්නීම් බැලවා. ඒ ෂනේතුල තිබ්බා දෙවලෝ අසක් මුල්ලක් නෑරල බලලා දෙව්ලෝ හැම දෙවකිෙනෙක බැලවා ඒ හම දෙකෙනෙක් දන්දීල සිල්ර කල සත්‍ය කතාකල සැ ලබ හටිත් බල දන්න ද ද ල්ල රැකි දල සත්ත්‍ය කතානකර දුක්ක දු පි බලි කල්පානුව එකක් දලකමක බලක ක්ෂණී. කොච්චර පෙරජීට දැකීමේ හැකයා දියුණුදද. ක්ෂණී බබලෝ බැලුවවා මනුස්සලෝක තිරිසලක පෙරතුලෝ. ම අසක් මුල්ලක් ෑරම් බල ස්මතු කළ පෙන්වා කරුණු තුනට ගොනු කළ. කරුණුතුනකින් ඉස්මතු කරල කිීන. ඉස්මතු කරලා. එතකට බල උන්හන්සේගේ පෙරජීවිත දැකීමේ හැකියාව. එක ෂනේ ආාව සරබල්ලලා ඔක්කොම කරන්ටික් ගොනු කළලා ගන්නවා. ලෝක කිසි කෙනෙකුට නැති හැකියාව. විශ්මිත හැකියාව. බුදුරජාණන්හසේ තුළ තිබ්බා. එතකට පන්නන කොසල් රජ්ජරු කියා හිටිය ස්වාමිණි භාගතුන් වහසම භාගතුන් වහන්සේ මේ මාස්ශර අත්්භූතු ගුණයක්. භාගතුන් වහන්සේගේ මේ ගුණේ ගැන්න මම පැහදිලාඉන්නවා සාවාමිනිි භාගතුන් වහස ඒ නිසා භාගතුන් වහන්සේටම මෛත්‍රී සාගතව උපහාරදක්වොනවා මේ ගුණේ යුක්තයි බුදුරජාණන් වහන්සේ කියලා. එතුර බුදුරජාණන් වන්සේගේ පිරජීච දකීම හැකියාව ගැන්න බලනන්න කොස රජර පෑහදිලලායිටිය එතකට අපි දේශනාතුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ ආල තියෙනවා. බුදුරජාන් වන්න් ගුණවගේ දේශනතුලින් උනාසර ති ිච් හැකියවල්ග නාලා තියෙනවා. එ අපිටේ හැගීම කෙන දවාගත වහන්සේට මෛත්‍රී සාගතු පහර අපි දක්වන්න ඕනේ කියලා. නේ බුදුරජාණ වන්සේ මෛත්‍රසාගත ාර ක්වනට වවාහස පෙන්වා. මානන තතාගතයන් වහන්සේට මෛත්‍රී සාගතවවාසේ කිරීමත් වෛරී ප්‍රතිපත්තිීන් වාසේ කිරීමත් කියලා දෙකක් තියෙන. යම තතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනී කරයිද. ඒ මෛත්‍රී ප්‍රතිපදාවයි. තතාාගතයන් වහන්සේ දේශනාකරපු ධර්මය අනුගමනී ඉන්නොකරයිද යමෙක් ඒ වෛරී ප්‍රතිපදාවයි. එන අපි මෛත්‍රරි සාගත උපහර දක්කණ්ඩෝඕනේ මෛත්‍රසාකත ප්‍රතිපත්තියට එන්්ඩෝනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනී කිරීමමයි. එහනගේ අපි අනුගමනය කරන්න පටන් ගන්න ඕනේ අනුගමනය කිරීමෙන්ම තමයි. අපිට මෛත්‍ර සාකත ප්‍රපත්තියතුළි පිටන්ඩ වෙන්නේ එළඟට කියනවා සාවාමිණි භාගතුන් වන්ස භාගතුන් වහන්සේට මනුස්ස ස්වාාවයේ ඉක්මවාගේ දිවැස් නුවන්න පීටලතිීෙනවා ස්ථාාවණි භාගතුනාස චුතවෙන උපදින සත්‍යයු ගැන තථගතයන් වහන්සට දකින්න පුළුවන්. ඒ සත්‍යය ආවල් තැන උපදිනවා ආවල් තැන මීවිදිට යනල් කියලා බුදුරජන් වහන්සේට දකින්න පුළුවන් ස්වාමිණි භාගතුනාස මෙයා කායදු චරිදය කලා මෙයා වචි දස්්චරදීකල යා මන දුෂ්චරදය කළ මේ හිතන් මෙයා දුග තියනවා. බුදුරහ දකින්න පුළුවන්. මේ කාසු චජරිතය කලා මේ වචිු තචරිතිය කලලාම මේ නු චරතිය කලම දවලු යන කිය දකින්න පුළුව. ඒගන්න බදුරජාණන් වන්සේ දේශනා කරපු දේශනාවත් තියනො මහසිහිහනාද සූස්ත්‍රයි. ඒක සාරබුත් මාරතන් වවා න්සිරි බුදුර යනස දේශනා කරන. තතාකතරන් වන්සේ දකිනවා සාරිපුුත්ය යම මර මෙ තා දුෂ්ට තිීන් යුක්තයි. දදු ්ටතිත් මො ු ්ටති ුත්ත තගකතයන්වාන්සට පේනවා මෙයා මරණීමත් නිරේටයනෝ කියලා. පස්සේ කාලෙක දැකිනව තාකතයෙන වවාස සයා ගීල නිරීපදි ලයින්නවා. උපමාවක් දේශන කළ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයක් යනවක් පාරකින්. ඒ පාරි කෙලවරේ තියනෙන ගිනිය ගුරු අලක් එතුර බුදුරජාණ දේශනකන ඇස්ඇති පුරුෂයක් බලාගෙන ඉන්නවා මෙ යන පාරදිහ මෙ යන පාර වැරදිී. මෙ යා පර ගියත් තර ගිියංගුරු වලේ ටල පිච්චිනවා කියලා දකිනවා. එතකට බුදුරජන් වහන්සේ වදාලා සාරිපෘත්තිය ආංයේවිදිට තතාගතයන් වහසේ දැක්කා. පසේලාක දකිනව පුරසිය අරය ගිල්ල ගිනියංගුරු වලේ වැටල පිච්චිපිචිවා. මේමගේ තතාගතයන් වහසේ දකිනවාගේමයා කායි දුෂ්චර තින්ටයි වති දුස්ට තිංගුත්තයි මන දුස්්චරතිය යුක්්තයි මේ යන පාරණං හරි නෑහ මේ අනුගමනය කරන ප්‍රතිපත්තියන හරිනෑ යා මේය දදියට ියොත්නන් ගට නිරටයි කියලා තතාගතයන් වහන්සේ පස්සේලාක දකින කියෙන නිරට ටලන්න. කලින්ම දන්නවා මේ චුත්තවෙන්න කලින්ම තාගතයන ස දන්න මෙයා මතර තමයි යන්න කියලා. ඒකන ලොකු විස්තරයක් තවතියනෙනවා පපුරසින්ද්‍රී ඥාන සත්‍රයේ බුදුරයන්ස පෙනනවා දේවදත්ත ගැන හන දේවදත්ත තරම්ම දැක්කෙනෑ කියෙන වෙන කිසි කෙනෙ ගැන ේවුදත්ත තරම් බැලවෙනෑ කියන වෙන කිසි කෙනෙක් ගැන ට ද ගන්න පුළුවන්ගෙනට කහමත කොච්චර බලුවද කියීවනම් අසූච වලට මනුස්සේක් වැටලා ඉන්නක්වා ඔලුව දක්වාම ගිලා කෙස්ගා අගතරන්ම් පොඩ්ඩක් තිීනති කියල බැලුව කියන ගොට ඇද ගන්න තනත් තියද කියලා ලවට කර කෙර බලවා කියන මනුසේ මේමගේ බැලුවකිව දේවෝදත්ත දයා කුසල් මාත්‍රය තිීනෝති කියලා ගොඩට ගන්න තරන් ගොඩට ගන්න තැනක් කොහ තිීන කියල කුසල් මාත්‍රය කොහෙවත් තිබනය කියන. ඒන ගුදුරස හොඳට පේනවාම වැට නෝදකතති. මෙයා නිරට වරන ල පේරවා මේයි කුසල මාතරයක් නෑකිල බදුරතර පිේරවා. එයා චුත්තවන්න කලින් උන්හසට පේ නමයා යන තැන. එතකොට මරණ මත්තේ චුත්ත වෙලාගේ ලොපදන තැන ගැන කවර කතාද. ේ. ඊළඟට බුදුරජණන්සේ තිරිසන් ලෝක ගැනකිව්වා. තිරිසන් ලෝක ගැ බුදුරජාන්ස විස්ත්‍රර කළලා සාරිපත්තය කෙන ක ද ටති ද න ට යුක්යි. යා මර්ණින්මත්ති රිසන් ලෝක උපත කර අයනවා බුදුරසට කලින්ම පේ නමය යන පාරහරිනෑ මේ අවිදි ම් තිරිසන් ලක තමයි වැටෙ උපමක් දේශන කළ මනුසේ යැනව අපාරක ඇසති පපුරසේක් බලාගරන්න මේ මනුසය ිහිල්ල මේ කෙලරට ගයාට පස්සේ ලොකු අසූචි වලත්තන මේ අසූචි වලට තමයිමිය ටින්නේ. ඒ නිසා බුදුරජා වන්සේ වදාල වනු සසචල් පස්ේලා දකිනව මනුස වැට ලගින්නවා මේම පේ ලො ට න දකි. ඒඟට මෙතිරිසන් ලෝකට ඒල්ළඟට පෙරේතු ලෝකට යනෙට බුරන්ස කින්න ඒක ටු මාවක් දේශනා කරලා පරේතු ෝක ගැන්න මනුස්සය කියන පාහරක තියෙනවා කොල්ල හැලිච්ච ගහක්. එතකොට මනුසිය ඒ පාර දී යනකොට ඇති පුරජේ බලාගන මනුසය ඔයන් කාන්තර්ගම යනකොට කොල්ල වැටජ ගම්බෙනවා ගහයටට වෙලා මනුසය ඉන්නවා මේ වගේ කියනො පෙරේතු ලෝකගේ කිසි කෑට ිවු මුහද නැතු. හිි අවකාසය ඔහේ වාසය කරනවකිීම. පස්සෙකත දකින තදාත මෙ මේ පාර ගිහිල්ලා පෙරේත්තු ලකුට වැඩලා ඉන්නවා. එළඟට දිවිල් ලෝක කියන විස්සරයක් කරන බුදුරජාණන් වහන්සේ මේ විශාල තියෙන් උපමවදේන කරන දිවිල්ලෝක පුතරය හ එකක උන්හසේ චුතු පාත් න කලින්ම දන්න මේ යන්න කොතටට කියලා. සා ආනන්ද වාමින්නස ගෙන විස්සරයක් කලා බදුරස කලින්ම්ම වනාසේ පිරුණවාම් පාන කලින්. අභිභෝක ශ්‍රෝකය ගැන සිකී බුදුරජන් වහන්සේගේ ශ්‍රෝකය අග්‍ර ශ්‍රෝකයර ප්‍රාතිහාරය පෑම ගැන විශසර කළාට පස්සේ අ දහසක් ලෝක ධාතුට හෙන් කතා කලා කියලා කිව්වට පස්සේ බුදුරජන් වහන්සේ ආන සාමන් වහසේ කිව සාමනි භගතුන සාද සාදී ශ්‍රාෝකය ගැමට පැදුන භාගතුන්හන්සේ ගැනත් පැදුන මිච්‍ර අතිීතියක් බුදුරජන්ස ශ්‍රෝක ගන බල පුල උාන කිය. ුවට පස උදායි ස්වාමි න්ස කනක් තාගතය වාසගේ කියවන්නේ ඔබු කරක කලබලවෙන්න කෙ ලැවවා එතර බුදුරජාන්සය අදළ ආයවං මේ උදායි මායව උදායි උදායිහිම කියන්නේ පැහැම කියන්න එපා කියවා මේ මේ ස්තා මේ ආනන්ත ස ආනන්දයන්ගේ මේ හිටේ ඇතිවෙච්චම පැහැදීම සිය වතාවක් සක්කති රජයන උපකාර වෙනවා කියනවා මේක සක්්‍යවතන් තනතුර ලබන්න උපකාරයනක මහා සැප සම්පත් ලබනෝ කියන මේ පැහැදීම හේතුවයි. හැබැ යානන්ද මේ ජීත පිරිුණුම් පානෝ කියනවා. අරත්තයට පත්ව වන එ කලින්ම බුදුරජන්සේ දන්නවා ආනන්ස්වාමින්වාසේ චුතුයිලක් කොහුවොත් යන්න. ආනන්ස්වාමිනාසේ පිරිුණුවම්පානෝ කියලා. එතකට ඒ චුතුූපාත ඥානය ලබනේ දේවා ලොක්කොම චුතුපාත ඥානය අමුතුවෙන් බුදුරජන්සේ ඔන්නෑ කලින්ම දන්නවාමය යනස්භාවවි. උන්නහසට දසබල ඥානතියනවා. ටානංච ටානත අටානංච අටානතෝ යථභූතන් පජාන මුල විශ්්‍යීම සක්වලීම වන්නඕන යමක් ඇද වේතු යමක් ඇදයි සියල්ල දුනාාසතර පේනවා. වෙන්න ඕනි ආකාරයක්ත් පේනවා. අතිී තනාගත වර්තමාන කරම කරම ඉපකක්ක උන්සට පේන දසබල යාාන. උන්නහසට මේ ලෝකයේ විශසුවෙක් කිසිම තැනක රහසක් නෑ සම්පූර්ණ අවෝධලා තිය ඉතින් නිසා. තුපාත ඥානය කියන වනාන්සගේ ඥාතර පුංචිකක්විරයි. ඒ නිසා බුදුජාන්සගැෙන මේක මේ කොසල් රජවරු කියන වාමි භාගතු වස භාගතු වසේගේ මේ චුතු පාත ඥානය ගැන. ම පැදිලාඉන්නවා ඒ නිසා ස්වාමෙන් භාගතු වාස මෛත්‍රී සාගතව ම භාගතුනාසිරු පහර දක්වනවා. මේසා මහා බලසම්පාන්න භාගතු වනාසට ම මෛත්‍රී සාගත උපහාර දක්වනවා. එළඟට, ආයකන දහවිනි කාරණාව. සාමණී භාගතුන් වහන්ස භාගතුන් වහන්සේ ආශරෝෂය කරලා. සියලු ආශ්‍රෝෂය කරලා. ආශරෝෂය කරලා, අනස්්‍රෝ චිත්ත විමුතියත් ප්‍රඥා විමුතියත් මේ ජීවිතයේ දීම විශිෂ්්‍ර ඥානයෙන් අවබෝධ කරගෙන වාසහි කරනවා. සාමනිී භාගතුන් වාහසේ ම මේ ගැන භාගතුන්හසේ ගෙන පැදිලන්න කොච්චර බුදුරජන්සේ ආශ්‍රරක්ෂණ ඥානය ලබද කියන්නේ උවහන්සේගේ විශාර්ධ ඥානයක් තියෙනවා. න්සේ දශනා කළත් මානනී දෙවියන් සහිත මරම් සහිත බමු සහිති ශ්‍රමණ බ්‍රාක්්ුණයන් සහිට දෙනිස් ප්‍රජාවීතුට ලෝකේ කිසි කෙනෙකුට තතාකතන්වාසක මේ මේ චූටි අකුසල් මාත්‍ර ඇතිෙනවා චටි මාන්‍ය ඇත්ති නවා චූටි අකුසලය ඇතියෙනවා කියලා කිසි දෙවකට මාරයකුට බ්‍රහ්මයකුට කිසි කෙනෙකුට කර්මු සයි ඔප්පක ලබෙනන්න බෑ උන්නන්සේ විසාරධ ඥානය තුල බැසගෙන න්නවා විසාරධ ඥානී යුක්තයි බුදුරජාන් වට කිසි චෝදනාවක් කරන්න බෑ තැෙ එකක බදුරජන්ාන්සේ රාත්‍රී කාලේ එල්ලි මහනි වාඩිලා භාාවනාකර කර හිටිය. කල්ුවරේ වාඩිල් වානාකරහිටිය විලි නරාමි. මාරය කල්පනා කළා භාගතනාසේ භායකර වන්න ඕනේ තැතිගන්නන්න ඕනේ කියලා කල්පනා කළ විශාල නාගරාජික වේය අමමාවාගෙන බුදුරජාන්ස සිරටේනවා. පස්සෙ බුදුරජ වික්ෂ හර දෙදන කළලා මානියයේ නයාගේ ඇස්ගෙඩි දෙක කොසුල්රටේ ලොකු පින්ගම් වගේකිවා. පෙනගොබේ විශාල කුල්ලක් වගේ කියනවා. කයහරයට තනි කොටේකින් කර ොරුවක් වගේ කියව. දිේලියට තාදී අකුණු ගහනෝ ෙලියක් වවිදෙනනොකිව. ත බුදුරසට හගන්න බෑ කවු දිඉන්න කියලා. බුදුරන්ස දැක්කම මාරය ඉන්න කියලා. මේක තියන සප් කියන සත්‍ර මාර සංයුත්තිය සංගුත් නිකායකි. කියනවා බුදුරජන්ස ලස්සන ගාතාවක් වදාලා මාරය හඳුන ගන්න බුදුරජාන්සේ වදාල මාරය නාබම් පලයිය. ආහස පැල්ිය කියා. පටවී චලෙයේ පොලො කම්පාවෙලාගිය. සල්ලම්පිච්චේ සබේච පාන උද සන්තසයය. සකළවිද සත්්‍ය ප්‍රජාවම බියෙන් සලිත වෙලා ගිය. සල්ලම්පිචේ ඉරසි පක්ක පෙයුම් තිවුණු හොල්ලොලිම් පපෝටඇන්නක් උපදීසු තානන්න කරුන් තිබුද්ධා. බුදෝරයන් වාසීලා කෙලෙස්සලින් ආරක්ෂාව කොයන්නේ. සම්පූර්ණය නිකක්ලේෂි වෙලා නාස තා ලෝකින් ආරක්ෂාව හයරන්න න්නෑ කෙලස්සාගතව. සම්පූර්ණය කෙලෙ සංසිදිලා. සම්පූර්ණ නිවීගී චරිතයක්. ලෝකේ අග්‍රඵලය ඒ නිසා උන්හන්සේ සම්මා සබුද්ධයි. මේ කොසොල් රජර කිය නොසාවාවිනිී භාගතනාස භාගතතු වවාහසක මේ නි කෙලෙස් බවගැන. ආශ්‍රවශයකල් ආසක්කේ ආනේ ගැන භාගතු වන්සේ මේ ගැනම පැහැදිලා ඉන්නවා. මෛත්‍රී සහගතව භාගතුන් වහන්සේට මං උපහාර දක්වන ස්වාමිනී භාගතු වහස අපිට හෝ රාජකාරතයන අපිට රජවරු. ඒනිසාවාමෙන් ාතු වවාස මට දැන්යන්න කාලයයි කියල බදුරාන්සතට වාන්දනා කරලා ොසල් රජරු පිටත් වෙලාගේයා. එමන් කොසොල් රජරු චරේ රජකාරති නද යුදධවරච්ච ගමන්ගේ බුදුරජාන්සය බෑදකිින් අදහෙම නෑන නේද. ඒ නිසා අපත් බුදුරජාණන්වාසේ ගැන නිිතර නිතර සහිපත් කරන්න ලෝේ. අපි දන්නාව බුදුගුණු සිහිකර සීකර බුදුරජන්සගේෙන්ට පැහදිී මැතිකරගන්න ලෝනේ. නාටම නම් බුදුරජාණන් වන්සේ ගැන පැදී ැතිකරගෙන ධර්මය ගැන පැදීම මතිිකරගෙන ශ්‍රාාවක සං්‍රත්නය ගැන පැහැදීම ඇතිකරග. සීලේ පිට චත්‍ර ා සක්ති ධර්මය අවබෝධ කරගෙන සසරදුකින් නිදස්වීමේ දුරල්ලව භාග්‍ය වාසනාව උදාවත්වාසාධසාධසා.